හැමෝම අහන දෙයක් තමයි වැට් එක වැඩි වෙද්දී ඒක අපිට කොහොමද බලපාන්නේ කියලා හැමෝටම ප්‍රහේලිකාවක්. ප්‍රහේලිකාව විසඳන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. බාණ්ඩ ලයිස්සුවකම මිල අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. හංගන්න දෙයක් නැහැ. පෙට්‍රල්, ඩීසල්, ගෑස්, ඉලෙක්ට්‍රොනික උපාංග, ෆෝන්, ලැප්ටොප්, සූර්ය පැනල මේ හැම එකකම මිල වැඩි වෙන්න නියමිතයි. නමුත් වැදගත් වෙන්නේ අපි අවබෝධ කර ගැනීම මෙච්චර මිලක් අපිට ගෙවන්න වෙන්නේ කවුරු කරන සෙල්ලම් වෙනුවෙන්ද කියලා. මේ වැට් එක වැඩිවීම කවුරු කරන සෙල්ලම් වෙනුවෙන්ද කියන එකයි වීඩියෝ එකකින් අපි කතා කරන්නේ. වැට් එක වැඩිවීම අපිට බලපාන්නේ කොහොමද? සරලවම කියනවා නම් අපි හැමෝටම වැට් එක වැඩිවීම බලපානවා. සරලවම වෙන්නේ අපි පාවිච්චි කරන භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙනවා. ඒ කියන්නේ අපි කඩේට ගිහිල්ලා ගන්න බඩුවල අපි භාවිතා කරන සේවාවන්වල මිල ඉහළට යන එක තමයි වෙන්නේ. බඩුවල මිල ඉහළ ගියාම මොකද්ද වෙන්නේ? අපේ ආදායම වැඩි වුණ නැත්නම් අපි මේ භාණ්ඩ පරිභෝජනය කරන එක අඩු කරනවා. ඒ කියන්නේ භාණ්ඩ කඩෙන් සල්ලි දීලා ගන්න එක අඩු කරනවා. භාණ්ඩ කඩෙන් සල්ලි දීලා ගන්න එක අඩු කරනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් තව කෙනෙක්ගේ ආදායම අඩු වෙනවා කියන එකයි. මොකද අපි කඩේට ගිහිල්ලා ෆෝන් එකක් ගත්තොත් තමයි ෆෝන් එක විකුණන මුදලාලිට අපේ මිලදී ගැනීම ආදායමක් බවට පත් වෙන්නේ. එතකොට අපි ෆෝන් එක ගන්න ප්‍රමාණය අඩු කරොත් එහෙම ෆෝන් මුදලාලිගේ ආදායම අඩු වෙනවා. ෆෝන් මුදලාලිගේ ආදායම අඩු වෙනවා කියලා කියන්නේ ෆෝන් මුදලාලිට ෆෝන් සප්ලයි කරන කෙනාගේ ආදායම අඩු වෙනවා. මේ වගේ මුළු ආර්ථික දාමයම පොඩ පොඩ ඇකිලෙනවා. පොඩ පොඩ ආර්ථික දාමයම හැකිලෙනවා කියලා කියන්නේ අපි හැමෝගෙම ආදායම් සහ ආර්ථික ප්‍රමාණය පොඩ පොඩ අඩු වෙනවා. එතකොට ආර්ථිකය පොඩ්ඩක් මන්දගාමී වෙනවා. නැත්තම් මේ ආර්ථිකය පොඩ්ඩක් ස්ලෝ වෙනවා. ආදායම් වැඩිපුර ලැබෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා කියන එක තමයි අන්න ඒකේ තේරුම. මේක ඇවිල්ලා ටිකක් මහ පරිමාණ කතාවක්. නමුත් සරලවම මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ ලංකාවේ රජයට ආදායම මදි. ආදායම මදි නිසා අපි වැඩි වැඩියෙන් ආදායම එකතු කරගන්න ඕනේ. මොකද අපිට වැඩිපුර ආදායමක් ඕනලා තියෙන්නේ අපේ වියදම් වැඩි නිසා. අන්න ඒකයි අපි වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකෙත් කිව්වේ කවුරු වෙනුවෙන්ද මෙච්චර ආදායම් මේ රජය උපයන්න හදන්නේ කියලා. අපේ වියදම් ප්‍රධාන වශයෙන් ගාන්න ගණනාවකින්ම තියෙනවා. අපේ බදු වංචා කරලා බදු ගෙවපු නැති කට්ටිය, ඒ වගේම රජයේ බැංකුවලට ණය අරගෙන හිතාමතාම දේශපාලන බලපෑම් මත බැංකුවලට පොලු තියපු කට්ටිය, ඒ විතරක් නෙවෙයි අපි හැමදාම මේ YouTube channel එකෙන් කතා කරන රජයට අයිති ව්‍යාපාර ලබන සහ ගහන සහලෝල පාඩු මෙන්න මේවා පියවන්න තමයි ඇත්තටම දැන් බදුබර ජනතාවගේ පැත්තට කැපිලා තියෙන්නේ. ඉතින් මේ බදුබර කියන එක බලන්න ඕනේ ඇත්තටම අනික් පැත්තෙන් රජය කරන වියදනුත් එක්ක. දැන් රජයේ වියදම් හොඳටම වැඩි නිසා අපි නිතරම කියනවා වගේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන දෙකක් බිලියන 1800ක ණය අරන් තියෙනවා. ලංකාවේ ප්‍රධාන බැංකු දෙකෙන් බිලියන 1800ක් කියලා කියන්නේ මේ සම්පූර්ණ වැට් එකෙන් අපි එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නේ බිලියන 1500යි. නමුත් අර රාජ්‍ය ආයතන දෙක ලංකාවේ රාජ්‍ය බැංකු දෙකට විතරක් ණය වෙලා තියෙනවා දළ වශයෙන් බිලියන 1800ක්. ඒ කියන්නේ වැට් එකටත් වඩා බිලියන 300කට වඩා වැඩි මුදලක්. අන්න ඔය වගේ සහලෝල සහගාන පාඩු සහගත්තු ණය පියවන්න දැන් ඔන්න බදුදල වැට් එක හරහා ඇවිල්ලා තියෙනවා මහජනතාවගේ දොර පාමුලටම. බදුදල දෙපා මුලටම ඇවිල්ලා තියෙන නිසා බාණ්ඩ කීපයක මිල සීග්‍ර ලෙස වැඩි වෙන්න නියමිතයි. ඒ අනුව පෙට්‍රල්, ඩීසල් දළ වශයෙන් රුපියල් 60කට ආසන්න මුදලකිනුත්, ගෑස් වල මිල දළ වශයෙන් රුපියල් 600කට 700කට ආසන්න මුදලකිනුත් මේ ලෝක වෙළඳ පොලේ තියෙන ගෑස් සහ පෙට්‍රල් මිල ගණන් අනුව, ඩීසල් මිල ගණන් අනුව වැඩි වීමර නියමිතයි. ඊට අමතරව ලැප්ටොප්, සූර්ය පැනල, ඉලෙක්ට්‍රොනික උපාංග මේ වගේ දේවල් ඇවිල්ලා අනිවාර්යයෙන්ම මේ වැට් එකත් එක්ක බාණ්ඩවල මිල ඉහළට යන්නට නියමිතයි. මේ වැට් ලයිස්තුවෙන් නිදහස් කරපු බාණ්ඩ ලයිස්තුවකුත් තියෙනවා. ඒ අතර ළමා කිරිපිටි, ආබාධිත පිරිස් පාවිච්චි කරන උපකරණ, ඊට අමතරව රෝහල්වල කාමර ගාස්තු වගේ දේවල් ඇතුළත් කරලා තියෙනවා. මූලික වශයෙන්ම වැට් එක වදින්නේ නැති දේවල්. ඒතකොට ඒ වගේ දේවල්වල බාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම සාමාන්‍යයෙන් සිදුවෙන එකක් නෑ. ඒ අතර පාම් පිටි, සහල් පිටි, සහල් වගේ දේවලුත් ඇතුළත්, ඒ වගේම බෙහෙත් සහ ඖෂධ වර්ගත් ඒකට ඇතුළත් කරලා තියෙන්නේ. කොහොම වුණත් සමස්තයක් විදියට ඉතුරු බාණ්ඩ හා සේවා බොහෝමයක මිල වැඩිවීමර නියමිතයි. ආණ්ඩුව පොඩ්ඩක් මේක පටලවලා තමයි ඇත්තටම කිව්වේ. අර
වැට් එක ගහන්න නැති බාණ්ඩ ලයිස්තුවෙන් තවත් බාණ්ඩ කීපයක් නිදහස් කරගුවාම සමහරවිට ජනතාව හිතනවා ඒ කියන්නේ අඩුවෙන් වැට් ගහන්න දන්නේ හදන්නේ කියලා. නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. කලින් තිබ්බ தත්ත්වය තමයි බාණ්ඩ 138කට ආසන්න ප්‍රමාණයක් තිබ්බා වැට් එක ගහන්න නැතුව. දැන් අලුත් ලයිස්තුව අනුව බාණ්ඩ 43ක් විතරයි වැට් එක ගහන්න නැතුව තියෙන්නේ. හැම බාණ්ඩකම මිල 118කින් වැඩි වෙන්නේ නෑ. සමහර බාණ්ඩවල 3කින් වැඩි වෙයි. නමුත් සමහර බාණ්ඩ 90ක වගේ මිල එක වතාවෙම 118කින් වැඩි වෙයි. බදු ක්‍රමය ගත්තොත් එහෙම ලංකාවේ බදු ක්‍රමය අපි නිතරම කියනවා බදු මූලධර්ම හතරක් තියෙනවා. බදු ක්‍රමය සරල වෙන්න ඕනේ. බදු ක්‍රමයේ විනිවිදභාවයක් තියෙන්න ඕනේ. බදු ක්‍රමය නියුට්‍රල් වෙන්න ඕනේ. නිෂේධනාත්මක වෙන්න ඕනේ. ඒ වගේම බදු ක්‍රමය ස්ථාවර වෙන්න ඕනේ. අපේ වැට් බද්ද ගත්තත් ඇත්තටම අපිට තිබ්බේ ස්ථාවර බදු ක්‍රමයක් නෙමෙයි. ඔබට මතක නම් වැට් බද්ද එක වෙලාවක 108ට තිබ්බා 12ට ගියා. ඊට පස්සේ ආයෙ අරට ආවා. ඊට පස්සේ ආයෙ පාර 15ට ආවා. දැන් ආයෙ පාරක් 18ට යන්න නියමිතයි. ඒ වගේම බදු ත්‍රෙෂෝල්ඩ් එක ඒක දැන් අලුතෙන් අරන් ඇවිල්ලා තියෙනවා මිලියන 60කට. මේ අපි කතා කරන වෙලාවේදී තියෙන මිලියන 80 එකවතාවක් ඕක මිලියන 300ට ගියා. මිලියන 300ක් දක්වා වැට් පදනම අරන් ගියාට පස්සේ ඇත්තටම 28000ක් විතර රෙජිස්ටර් වෙලා හිටපු කට්ටිය 8000කට ආසන්න ප්‍රමාණයකට අඩු වුණා. ඉතින් මේ වගේ සරල මූලධර්මත් එක්ක රැඳුනේ නැති නිසා නිතරම බදු ප්‍රතිපත්ති එහෙට මෙහෙට කරපු නිසා ලංකාවට බදු ආදායම උපය ගන්න අමාරු වුණා. අපි නිතරම කියනවා වගේ මෙච්චර බදු ආදායමක් උපය ගන්න වෙලා තියෙන්නේ අපි කරපු මෝඩ වැඩ සහ අපි කරමින් යන මෝඩ වැඩ නිසා. අපි මේ ඇත්තටම ආදායම එකතු කර කර පුරවන්නේ හරියට අඩිය නැති කලයක් පුරවනවා වගේ. අපි පුළුවන් තරම් සල්ලි අරගෙන මිනිස්සුන්ගෙන් හූරලා හූරලා අපි මේක දාන්නේ පාඩු ලබන රජයේ ව්‍යාපාරවලට නම්, ඒ වගේම දේශපාලන බලපෑම් මත බැංකුවලට පොලු තියපු කට්ටියගේ පොලු වෙනුවෙන් නම් ඇත්තටම මේ ප්‍රශ්නෙන් අපිට ගොඩේන්න හැකියාවක් නැහැ. ඒක නිසයි අපි නිතරම කියන්නේ ආදායම බලන්න ඕනේ වියදමට සාපේක්ෂ වේ නිසා වියදම පුළුවන් තරම් අවම කිරීම ඉතාමත්ම 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 වැදගත්. ඒ වගේම අපි මතක තියාගන්න ඕන වැට් බද්ද කියලා කියන්නේ ලෝකයේ තිබෙන බදු වර්ග අතරින් බදු වර්ග ගොඩක් තියෙනවානේ. විත් හෝල්ඩින් ටැක්ස් එක තියෙනවා. ඔය පේ ටැක්ස් එක වැටෙන්නේ විත් හෝල්ඩින් ටැක්ස් එකක් විදියට. ඊට අමතරව තව බදු වර්ග ගහනවා ආනයන බදු විදියට. ඊට අමතරව ඔය එක එක තවත් ලෙවිස් විදියට බදු දානවා. ඔය වගේ එක එක විදියට දාන බදු අතරින් ලෝකය පිළිගත්තු තරමක් සාධාරණ බද්දක් තමයි වැට් බද්ද කියලා කියන්නේ. මොකද වැට් එක අය කරන්නේ එකතු කරන අගය මත පමණයි. ඒක නිසා කැස්කේඩින් ඉෆෙක්ට් එක නැත්තම් බදු මත බදු පණවන ඉම්පැක්ට් එක වැට් එක හරහා එන ප්‍රමාණය අඩුයි. ඒක නිසා ලෝකයේ සාමාන්‍යයෙන් පිළිගන්නේ වැට් බද්ද තරමක් සාධාරණ බද්දක් විදියට. නමුත් දැන් ඇත්තටම ලංකාවේ වාතාවරණය තමයි වැට් එක ගත්තත් කෝපරේට් ටැක්ස් එක ගත්තත් පේයි එක ගත්තත් උපරිම මට්ටමේ තමයි ඇත්තටම අපි ළඟා වෙලා තියෙන්නේ. ඒක නිසා වැට් බද්ද එකතු වෙනවත් එක්කම ජනතාවට එල්ලවන පීඩනය වැඩි වෙනවා. නමුත් මේකට අපිට කරන්න පුළුවන් මොකද්ද? අපි විසඳුම් ගැන කතා කරන්න ඕන. මේකට කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි ඇත්තටම ලංකාවේ ආහාරවලට විශාල වශයෙන් තීරුබදු ගණනාවක් අය කරනවා. ඒ අතරින් ස්පෙෂල් කොමොඩිටි ලෙවි කියලා අර මධ්‍යම රාත්‍රියේ කැසට් වගේ ගහන ගැසට් හරහා හිටපු ගමන් රැට බදු දානවා. ඇත්තට මේ මෑතකදී දාපු සීනි බද්ද අර විශාල සීනි වංචාවකට මුල පුරපු සීනි බද්දත් මේ මෑතකදී දැම්මේ ඔය ක්‍රමයටම තමයි. 125ටද 150ටද තිබ්බ සීනි බද්ද එකපාරම රුපියල් 90ට වගේ වැඩි කරා. අන්න ඔය වගේ විශාල භාණ්ඩ ප්‍රමාණයකට ස්පෙෂල් කොමොඩිටි ලෙවි කියලා බද්දක් නිතරම අය කරනවා. ඒ හරහා දුප්පත් ජනතාව කන ආහාරවල මිල විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් එක යෝජනාවක් තමයි වැට් එකත් උපරිමයටම වැඩි කරලා තියෙන හින්දා, පේයි එකත් උපරිමයටම වැඩි කරලා තියෙන හින්දා, කෝපරේට් ටැක්ස් එකත් උපරිමයටම වැඩි කරලා තියෙන හින්දා අවම තරමේ දුප්පත් ජනතාවට කන්න පුළුවන් ආහාර ද්‍රව්‍යවල භාණ්ඩවල මිලට අය කරන ස්පෙෂල් කොමොඩිටි ලෙවි එක නැත්තම් විශේෂ බද්ද ඉවත් කරා නම් භාණ්ඩවල මිල නැත්තම් ආහාර ද්‍රව්‍යවල මිල සාපේක්ෂ වශයෙන් පල්ලෙහාට ගන්න පුළුවන්. ඒක ප්‍රධාන කාරණයක්. ඒ වගේම අපිට බදු ආදායම වැඩි කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි අපේ බදු පදනම ගැන ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම බදුවල මූලධර්ම අනුකූලව අපි මේක බලන්න ඕනේ. බොහෝ දෙනෙක් කරන තවත් ප්‍රශ්නයක් තමයි දැන් බැංකුවලට එහෙම මේ බද්ද බලපාන්නේ නැද්ද කියලා. නැහැ. දැනටමත් අපි මතක තියාගන්න ඕනේ බැංකුවලට ස්පෙෂල් වැට් එකක් ගහනවා දැනටමත් 118ක. මේ අලුත් පනත හරහා වැට් බදු පනත හරහා මූල්‍ය සේවාවන් වැට් බද්දෙන් නිදහස් කරලා තියෙනවා. ඒක නිසා බැංකු පොලි අනුපාත වැඩි වීම සම්බන්ධයෙන් මේකෙදි බලපෑමක් සිදු වෙන්නේ නැහැ. මූල්‍ය පද්ධතියට වැට් එක වදින්නේ නැති වුණාට අනිත් පැත්තෙන් ඖෂධවලටත් වැට් එක බොහෝ වෙලාවට නිදහස් කරලා තියෙන. ඒ නිසා ඖෂධ මිල ගණන් ඉහළ යන ප්‍රමාණය අඩු වෙයි. නමුත් අධිතාක්ෂණික සමහර සෞඛ්‍ය උපකරණ සඳහා වැට් එක බලපානවා. ඒ අනුව එම භාණ්ඩවල මිල ඉහළ යාමට නියමිතයි.
මෙතනදි වාහන තාම ආනයනය කරන්න දීලා නැහැ. වාහන ආනයනය කරන්න ගනිද්දී ඇත්තරම වැට් එක වැඩි වීමත් ඒ 3%ත් අනිවාර්යයෙන්ම වාහනවලටත් බලපාන්න නියමිතයි. සරලවම කියනවා වැට් එක නිසා භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙනවා. නමුත් ඒක කරන්න අපිට සිදු වෙලා තියෙන්නේ අපි කරපු මෝඩ වැඩ නිසා. අපි කලින් දාපු සෙල්ලම් වලට තමයි දැන් ගෙවන්න සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ සෙල්ලම් වලට දාන්න ආදායම මදි නිසා දැන් ආදායම වැඩි කර ගන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පොරොන්දු වෙලා තියෙනවා. අපේ ආදායම වැඩි කර ගන්නම් කියලා. ඒ නිසා නිතරම මතක තියාගන්න ආදායමයි වියදමයි කියන්නේ එකම කාසිය දෙපැත්ත. අපි විශාල වශයෙන් අනවශ්‍ය දේවල් වලට වියදම් කරපු නිසා දැන් අන්නේ වියදම් වල බිල ඔබේ දෙපාමුලටම ඇවිල්ලා. ඒ නිසා අඩියක් නැති කලයකට පුරවනවා වගේ වතුර පුරවලා මේ ප්‍රශ්නෙන් අපිට ගොඩ එන්න බෑ. ඒ නිසා අපේ ආදායම වැඩි කර ගන්නවා වගේම රජයේ වියදම් කප්පාදුව සහ රජයට අයිති ව්‍යාපාර ප්‍රතිසංවිධානයත් මේ බදු ප්‍රතිසංස්කරණවලම ප්‍රධාන කොටසක්. මේ වගේම ඔබ නොදන්නා ආර්ථික කරුණු ගැන දැනගන්න අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් වලට අනිවාර්යයෙන්ම එකතු වන්න. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ඔයාලගේ දායකත්වය ලබා දෙන්න ආර්ථිකයේ හා වෙළඳ බලය ගැන වෙනස්කම් ගැන දැනුවත් වෙන්න අපිට support කරන්න. අපි subscription plan එකක් ලබා ගන්න.